નમસ્કારેવા બુદુરુવનટ સમદા બુદુહિમિ શરણયામિ નમસ્કારેવા દમરુવનટ સમદા સદહં શરણયામિ નમસ્કારેવા સંગરુવનટ સમદા મહાસંગ શરણયામિ નમસ્કારેવા તુનુરુવનટ સમદાતિ શરણ શરણયામિ સાધુ સાધુ સાધુ. વેડસિટીન ગૌરવનીય મહા સંગરત્ને નવસરાઈ આવટ વિહારસ્થાનવલ વેડવાસે કરન ગૌરવનીય મહા સંગરત્ને નવસરાઈ અપટ મે ધમ્મગ કેલા દુન્ન અપે કાલે કલ્યાણ મિત્ર ગુરુદેવોત્તમ પિનત લોકુ સ્વામીન વહંસેટ કિરીબત ગુડ જ્ઞાનાનંદ અપે લોકુ સ્વામીન વહંસે મે મોહતે લોકે કોતનક વેડ સિટિયત અપ સિયલુ દેનાગેમ ગૌરવનીય નમસ્કારે ઉન વહંસે ઉદેસામ વેવા સાધુ સાધુ સાધુ. શ્રદ્ધાવંત વાસનાવંત પિંગતને અદ દવસે નોચ્યાગમ પહલ માર્ગાવેવ વિદ્યાર્થ મહાવિદ્યાલય ક્રીડાંગને સિટ અપી સંબુદુ સુવંદ વસાન ધર્મદેશના માલાવે થાવત ધર્મદેશનાવા પવત્વન્નટ યેદેન્ને વસાન ધર્મદેશના માલાવા સંબુદુ સુવંદ નમિં અપી મે વસ કાલે અનુરાધપુર દિસ્ત્રિકે પુરામ પવત્વગનયનો ધર્મદેશના 70ક 80ક વિતર મે ધર્મદેશના માલાવટ અંતર્ગત વેનો એતકોટ મે પિંગવત પેરિસ વાસનાવંત વેનવા એ બુદુરજાનન વહંસેગે બુદ્ધ વચનય એ મિહિરી શ્રી સદ્ધર્મય શ્રવણે કરન્નટ ચારત બિક્કવે ચારિકં બહુજન હિતાય બહુજન સુખાય અત્તાય હિતાય દેવ મનુસ્સાનં. પિંગત મહાનિની દેવી મિનિસુંગે યહાપત પિનિસ સેપે પિનિસ દહમ પ્રચારે હેસિરિન કિયલા ચારિકાવે હેસિરિમિં દહમ દેસન કિયલા બુદુરજાનન વહંસે પલવેની રહતન વહંસેલા હેટનમ અરબયા હેમ વદાલા. ઇતિં એદા એ રહતન વહંસેલા હંદિયક હંદિયક ગાને ગમક ગમક ગાને નિયંગમક નિયંગમક ગાને વેડમ કરલા
ඒ තැන්වල පිරිස් එකතු කර කර ඒ උත්තරීතර බුද්ධ වචනය දේශනා කළා. දේශනා කරලා ඒ පින්වන්ත මිනිස්සුන්ට ඒ වගේම දෙවිවරුන්ට මේ උතුම් දහම් පද අසන්ඩ සැලැස්සුවා. ඒ දහම් පද අසපු ධර්මය අහපු දෙවිමිනිස්සු ඒ ධර්මය තමන්ගේ ජීවිතයට අදාළ කරගෙන පුරුදු කරලා මහත්ඵල මහානිසංස ඇති කරගත්තා. බොහෝ දෙනෙක් අමා මහ නිවණින් සැනසුණා. සැවැත් නුවර කෝටි 7ක් ජනගහනයේ ඉන්නකොට එයින් කෝටි 5ක් පිරිස මාර්ගඵලලාභීන් කියලා අපි අහලා තියෙනවා. එතකොට එහෙනම් ඒ පිරිස වාසනාවන්ත වුණා බුදුරජාණන් වහන්සේගේ දහම් පද අහලා තමන්ගේ ජීවිතේ ඒ අමා මහ නිවණින් සැනසෙන මාර්ගයට පැමිණෙන්නට. එතකොට අද කාලේ වෙනකොට ඒ වගේ ප්‍රතිඵල හටගත්තේ නැතත් එදා ප්‍රනීත ධාතු තිබිච්ච නිසා ප්‍රනීත ප්‍රතිඵල හටගත්තා. හැබැයි අද කාලේ වෙනකොට හැමතැනම ප්‍රනීත ධාතු නැහැ. ඒ නිසාම ප්‍රනීත ප්‍රතිඵල නැහැ. හැබැයි ඉඳහිට හෝ ප්‍රනීත ධාතු තියෙන නිසා ප්‍රනීත ප්‍රතිඵල හටගන්න නිසා අපේ යුතුකම අපේ වගකීම ධර්මය දේශනා කරන එක. අඩුම තරමේ සතරාපායෙන් නිදහස් වෙන පිරිසක් මහරහත් වෙන පිරිස් බිහි වෙන්නේ නැහැ කියමුකෝ. ඒක දුෂ්කරයි කියමුකෝ. ඉඳහිට බිහි වෙනවා කියමුකෝ. අපි අඩුම ගානේ මේ ජීවිතේ මිය යනකොට මරණේ ඉදිරියේ අසරණ නොවන පිරිසක්, මැරෙන්න බිය නොවන පිරිසක්, මැරෙන වෙලාව වෙනකොට අඩුම තරමේ සතරාපායෙන් නිදහස් වෙච්ච යම් පිරිසක් හරි බිහි කරන්න පුළුවන් වුණොත් ආන්ගේ උත්සාහයක තමයි අපි මේ නිරත වෙන්නේ. මෙලොව ජීවිතයේ සාර්ථක වෙන පරලොව ජීවිතය සැපවත් කරන ඒ වගේම දෙලොවම සුවපත් කරන අමා මහ නිවනට පමුණුවන දහමක් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් ශ්‍රවණය කළේ. ආං ඒ දහම් පද තමයි අපි මේ පින්වතුන් උදෙසා මේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේමයි වදාළේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්මයි වදාළේ. ඔබ දන්නවා 84,000ක් ධර්මයේ තියෙනවා. ඒ 84,000ක් ධර්මයෙන් 82,000ක්ම බුදුරජාණන් වහන්සේ වදාළ දහම. 2,000ක් ශ්‍රාවක බාසිත. ඒකත් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ. එතකොට මේ පින්වත් පිරිස අපි බුදුරජාණන් වහන්සේගේ ඒ වචන අහලා ඒ ධර්මය අහලා ඒ අමා පෙන් බඳු ඒ සුන්දර දහම අහලා එක එක කෙනාගේ ජීවිතය යහපත් කරගන්න සැපවත් කරගන්න සුවපත් කරගන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අරමුණ. බුදුරජාණන් වහන්සේලා මෙලොවට පහළ වෙන එකේ උපරිම අරමුණ. සසර දුකින් නිදහස් වෙන පිරිසක් බිහි කරන්නට. ඒක හෙට නොවුනත් කමක් නැහැ. හැබැයි මැරෙන්න මොහොතකට ඉස්සරලා සසර දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලකට ඇතුළත් වෙලා සෝතාපන්න කෙනෙක් වෙලා
ආර්යෂ්ටාංගික මාර්ගයට පැමිණුණ කෙනෙක් වෙලා ආපහු ගමනක් නැති ඍජු ගමනක යන කෙනෙක් වෙලා ඉදිරියට උපරිම වුණොත් ජීවිත හතක් උපදින කෙනෙක් වෙලා අටවෙනි උපතක් නැතුව හත්වෙනි වතාවකදී පිරිනිවන් පාන කෙනෙක් වෙලා මැරෙන කෙනෙක් වෙන්න ලැබුණොත් මරණයේ ඉදිරියේ අසරණ නොවන කෙනෙක් වෙන්න ලැබුණොත් ආන් ඒක තමයි ශ්‍රාවකයෝ හැටියට අපි කළ යුතු දේ. කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස් අතෙන් කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොතකුත් ලියලා තියෙනවා. කියන්නම් සෙනෙහසෙන් මිය නොයන් හිස් අතෙන් සෝතාපන්න වෙලාවත් මැරෙන්න, සිංහනාදයක් කරලම මැරෙන්න, ආය කවදාවත් සතර අපායට නොවැටෙන කෙනෙක් විදිහට මිය යන්න කිසිම වෙලාවක කිසිම උපකාරයක් නැතත් ජීවිත හතක් ඇතුලේ නිදන් හිටියත් ඒ කාන්තේම පිරිනිවන් පාන කෙනෙක් වෙලා මැරෙන්න පුළුවන් නම් ආන් ඒ ලාභය මොනතරම් සුන්දර එකක්ද. ඒක තමා තුළ උපදින්න ඕන එකක්. ඒක තමාම පුරුදු කරන්න ඕන එකක්. තම තමන් තනි තනියම පුරුදු කරන්න ඕන එකක් තමයි ඒදී. ඒ නිසා පින්වත්නි හොඳට හිතට ගන්න, ආයේ මේ දහම බොහෝ කලක් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ අපිට ලැබිච්ච අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙන් චුත වෙලා අපි ඊළඟ සැරේ කොහේ හරි රවුමක් ගහලා එනකොට මනුස්ස ලෝකේ ඉන්න වෙලාවට අපිට ගෞතම බුද්ධ ශාසනයක් නැති අබුද්දස්ස කාලයක් තියෙන්නත් පුළුවන්. එදාට සෝතාපන්න වීමක් තියා බුදු කෙනෙක් ගැනවත් කතා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහම ගැන කතා වෙන්නේ නැහැ. ශ්‍රාවක සංඝයා ගැන කතා වෙන්නේ නැහැ. එදාට ශ්‍රාවක සංඝරත්නය මේ මහනුලොව ඇත්තෙත් නැහැ. මනුස්ස ලෝකෙන් අතුරු දහන් වුණොත් දෙව්ලොව බඹලොව ශ්‍රාවක සංඝයා ඇත්තෙත් නැහැ. ඒ නිසා හොඳට මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ආයේ මේ වගේ වාසනාවක් ලැබෙයි කියලා හිතන්න නම් බෑ. අපි නිකමට අහලා තියෙනවා වල්ගාතරු පායන්නේ කලාතුරකින් කියලා. හැමදාම ඒවා පායන්නේ කියනවා. වල්ගාතරුත් එහෙමනම් බුද්ධ ශාසන කොහොම දුර්ලභ ඇද්ද? බුද්ධ ශාසනයක් හැමදාමත් නැහැ. බුද්ධ ශාසන මේ ලෝකෙ හැමදාම නැති නිසා දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලත් හැමදාම නැහැ. දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලකුත් හැමදාම නැහැ. ඒ නිසා අපි හැමෝම දුක කියන යථාර්ථයට මුහුණ දෙන අය. ඒක ආර්ය සත්‍යයක්. ඒ සත්‍යයට මුහුණ දෙන අය. දුකේ හට ගැනීමක් තියෙනවා. ආසාව නිසා දුක හට ගන්නවා. ඒ ලෝක යථාර්ථයට මුහුණ දෙන අය. ඒ ආර්ය සත්‍යයට මුහුණ දෙන අය. දුක නැති වෙනවා කියලා එකක් තියෙනවා. තණ්හාව ආසාව නැති වෙනකොට දුක නැති වෙනවා. ආන් ඒ ලෝක යථාර්ථය ආර්ය සත්‍යයට අපි මුහුණ දෙන අය. දුක ඉබේට නැති වෙන්නෙත් නැහැ. අහසේ ඉන්න දෙවි කෙනෙක් මේ දුක නැති කරලා දෙන්නෙත් නැහැ. දුක යම් ප්‍රතිපදාවක් පුරුදු කිරීමෙන් නැති වෙලා යනවා. ආන් ඒකත් ආර්ය සත්‍යයක්. ලෝකේ පවතින යථාර්ථයක්. ආන් ඒ ආර්ය සත්‍ය අවබෝධ කරපු උත්තමයෝ මේ සසර දුකින් නිදහස් වුණා. මුළු ඉන්දියාවෙම සුරතලී වෙච්ච අම්බපාලිලා වගේ ගණිකාව පස්සේ කාලෙක වන්දනීය තත්වයට උත්තරීතර තත්වයට පත් වුණේ මේ ආර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරපු
නිසා අසූචි කදවල් ඇදපු සුනීතලා මහා උත්තරීතර චරිත බවට පත්ුනේ මේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරපු නිසා සෝපාකලා මහා උත්තරීතර තත්වයට පත්ුනේ දැවැන්ත චරිත බවට පත්ුනේ මේ ආර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරපු නිසා කොසල් රජේ කොසල් රටේ අධිපති කෝසල රජුරුවන්ටවත් නැති තරම් තැනක් අසූචි කද ඇදපු සුනීතලට ලැබුණේ. ඒ වගේම කොසල් රජුරුවන්ගේ මල්ලිකාවන්ට නැති තැනක් ඒ රටේ හිටපු දාසියක් වෙච්ච ඒ දාසියන්ට ලැබුණා නම් ඒ වගේම පුංචි අඩුකුලේ මිනිස්සුන්ට ලැබුණේ ඒ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කරපු නිසා. අහසේ ඉන්න දෙවිවරු වන්දනා කළේ අහසේ බ්‍රහ්මරාජවරු ඇවිත් වන්දනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කරපු නිසා. තරාතිරමක් නැහැ, ජාතියක් කුලයක් ආගමක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා පරිපූර්ණව අවබෝධ කරලා මහරහත් භාවයට පත් වෙච්ච ඒ උත්තමයන්ට දෙවිවරුත් වන්දනා කළා, බ්‍රහ්මරාජවරුත් වන්දනා කළා. ඒ අයගේ වංශය කුලය ඒ වගේම උස් පහත් සුදු කළු ભેද බැලුවේ නෑ. මහරහත්ද වන්දනීය බවට පත් වුණා. ඒ නිසා අපි කළ යුත්තේ ආන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කරන වැඩපිළිවෙලකට පැමිණෙන එක. අපිට පඩිපෙලක් තියෙනවා නගින්ට, පඩි 1000ක්. අපි දන්නවා සමන්ත කූට පර්වතේ සිරිපා සලකුණ තියෙනවා. අඩුම ගානේ අපි හැටන් පාරේ ගියත් පඩි පෙළවල් 5000ක් විතර නගින්න තියෙනවා, පඩි 5000ක් විතර. ඉතින් නල්ලතන්නේ පල්ලෙහාම පඩියට ගිහිල්ලා අර සමනල මුදුන දිහා බලලා හීල්ලුවොත් ඒ සමනල කන්ද නගින්න කාටවත් බෑ. හැබැයි සද්ද නැතුව හිමින් සැරේ කවදා නමුත් උඩට යනවා කියලා හිතාගෙන එක පඩිය එක පඩිය එක පඩිය නගිනකොට සමහරට මහගිරි දඹෙත් මහකජ්ජක් වෙන්නේ නෑ. නැගගෙන නැගගෙන යනකොට මහගිරි දඹෙත් මහකජ්ජක් වෙන්නේ නෑ. නැගගෙන නැගගෙන යනකොට අපි දැක්කා මහගිරි දඹේ නගිනකොට වයසක කිරියම්මලා අවුරුදු 60-70 මග නැගෙන්න පණ නැති කිරියම්මලත් ඒ මහගිරි දඹේ මහා හීතලේ වෙවුල වෙවුල නගිනෝ. අඩි කී දහහක් උසද, පඩි පෙළවල් 5000ක් විතර. ඔය නගින්නේ අසාගේට මුලදි හිතුවනම් අපේ මේ කන්ද කොහොම නගින්නද කියලා. ඒ වගේ අපි හිතුවොත් අපිට කවදා නිවන් දකින්නද, කවදා ඕවා කරන්නද, අපිට ඒවා කරන්න පුළුවන් ඈ, දැන් කාලේ ඕවා පුළුවන් ඈ කියලා හිතුවොත් අපිට කොයි කාලෙවත් ඒවා බෑ. මොකද අපි සංසාරේ පුරාවටම කළේ දැන් කාලේ බෑ, දැන් කාලේ බෑ කී කී පස්සට දාපු එක. අපි හැමදාම කළේ එහෙමනම් ඉගෙනගෙන ඉවර වෙලා ඊට පස්සේ කිව්වේ රස්සාව කරලා ඊවර වෙලා ඊට පස්සේ හිතුවා ගයක් හදලා ඊවර වෙලා පළවෙනි පිරිතෙන් පස්සේ යනවා සිල් ගන්න. ඊට පස්සේ බැඳලා ඊවර වෙලා පළවෙනි දරුවත් එක්ක ඔහොම ඔහොම ගිහිල්ලා දැන් අවුරුදු 80යි 90යි අංශ භාගෙ හැදිලා ගෙදර ඇඳේ. දැන් කොහෙද සිල් ගන්න? බාලගිරි දෝෂේ අද නෙවේ හෙට කියලා මිනිස්සු කිව්වා නේද? බාලගිරි දෝෂේ අද නෙවේ හෙට කියලා. ඉතින් අපේ මිනිස්සුත් නිවන අද නෙවේ හෙට, නිවන් අද නෙවේ හෙට කිය කිය හැමදාම බුද්ධ ශාසනවල කලේ මොකක්ද? මේ බුද්ධ ශාසනයේ ඉඳගෙන ඊළඟ බුද්ධ ශාසනයට කල් දැම්මා. මේ බුද්ධ ශාසනයේ ඉඳගෙන ඊළඟ බුද්ධ ශාසනයට
කල් දැම්මා. අතේ ඉන්න කුරුල්ලෝ අතහැරලා අතුවල ඉන්න කුරුල්ලෝ අල්ලන්න ගියා. අන්තිමේට මොකද වුනේ? මෙතුවක් කාලෙට අතේ ඉන්න කුරුල්ලොත් නැති වුණා. අතේ ඉන්නේ උන් ඊට කලින් ඉගිල්ලලා ගියා. අපි අත්ත ගාවට යනකොට ඒ අත්තේ කුරුල්ලෝ නැහැ. අතේ හිටපු එකත් නැහැ. අන්තිමට අපිට උනේ හිස් අතින් හැමදා මැරෙන්නද නැද්ද? හැමදාම මැරෙන්න. මේ ලෝකේ යම් තාක් බුදුවරු පහළ වුණාද, ඒ තාක් කල් අපි කොහේ හරි ඉපදිලා හිටියනේ. එක්ක බුදුරජාණන් වහන්සේලා පහළ වෙනකොට අපායේ ලෝදිය ගංගාවල පැහැෙනවා. එක්ක බුදුරජාණන් වහන්සේලා පහළ වෙනකොට තිරිසන් ලෝකේ නේද? සමහරවිට බුදුරජාණන්සේ බණ කියන තැනම බණ අහන්න ආපු මිනිස්සුන්ගේ හිස් මුදුනේ උකුණු වෙලා අපි ඉන්න ඇති ඕන තරම්. දොහොත් මුදුන් තියලා වඳිනකොට අපිත් වැටෙන්න ඇති. ඒත් අපිට බණපද තේරුනේ නෑනේනේ. අපි පෙරේත ලෝකේ කොච්චර ඉන්න ඇද්ද? පේත වස්තුවල අපිව කොච්චර මාතෘකා වෙන්න ඇද්ද? බුද්ධ ශාසනවල අපි ගැන බුදුවරු කොච්චර කියන්න ඇද්ද? සංසාරේ තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, අසුර ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ අපිත් ඉන්න ඇති. බක බ්‍රහ්මයා වගේ අපිත් තර්ක කර කර බුදුහාමුදුරුවන්ට ඒක ඒක පීඩා දෙන්න ඇති. ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ආයේ ආයේ අපි සංසාරේ යනවා ඇති. ඉතින් ලස්සනට කවිත් හදාගෙන අපි ඒවට කියනවා ඉතින්නේ. ගායකයෝ කවිත් හදාගෙන කරපු වැරද්ද ගැන පශ්චාත්තාප වෙනවා. බුදුහාමුදුරුවෝ දකින්න ඇතිලු, බණත් අහන්න ඇතිලු නේද? ඉතින් නිවන් දකින්න පීම් මදි වෙන්න ඇතිලු. ඉතින් හැමදාම ඕක කීකේ ඉන්න තේන්. පීම් මදි කීකේ. ඉතින් තියෙන පිනෙන් හරි ප්‍රයෝජන ගන්න එපැයිනේ. ඒ නිසා අපි දක්ෂ උනේ නැත්තම් මේ පිනත් ඉවර වුණාම ආයෙත් අපි සතර අපායට. ඒ නිසා අපි ආය ආයේ පුන පුනා ඔබට මතක් කරන්නේ මේ බුද්ධ ශාසනයේම අඩුම තරමේ සෝතාපන්න වෙලාවත් මිය යන කෙනෙක් වෙන්න, මරණයේ ඉස්සරහා අසරණ නොවන කෙනෙක් වෙන්න අපි ආයෙත් කියන්නම් කියන්නම් සෙනෙහසෙන් මිය නොයන් හිස් අතින් ආදරෙන් ගෞරවෙන් කරුණා මෛත්‍රියෙන් කියන්නම් හිස් අතින් නම් මැරෙන්න එපා නේද? හිස් අතින් මැරෙන්න එපා. සඳුන් ගැටක් මිටින් අරන් ආවේ නැති වුණාට අපි මැරෙන දවසට සෝතාපන්න වෙලා මැරෙන්න ලැබුණොත් සඳුන් මොකටදනේ? ඒව වැඩක් නෑ. සඳුන් සුවඳයි තමා. ඒත් සෝතාපන්න කෙනාගේ සුවඳ ඊට වඩා දෙව්ලොව බඹලොව සිසාරා පැතිරෙනවද නැද්ද? පැතිරෙනවා. ඒ නිසායි අපි ඔබට කියන්නේ තාම පුළුවන් මේ බුද්ධ ශාසනේ වඳ බැහැලා නෑ. යම් තැනක ආර්යෂ්ටාංගික මාර්ගය ගැන කතා වෙනවද මහණෙනි, එතන රහතුන්ගෙන් හිග වෙන්නේ නෑ, රහතන් වහන්සේලාගෙන් අඩුවක් වෙන්නේ නෑ කියනවා. එහෙනම් සම්මා දිට්ඨිය ගැන, සම්මා සංකල්පය ගැන, සම්මා වාචා ගැන, සම්මා කම්මන්තය ගැන, සම්මා ආජීවය ගැන, සම්මා සතිය ගැන, සම්මා වායාමය ගැන, සම්මා සමාධිය ගැන කතා කරන තැනක සම්මා විමුක්තිය නැති වෙන්නේ නෑ. සම්මා විමුක්ති ඥාන දර්ශනය සාක්ෂාත් කළ උතුමන්ගෙන් අඩුවක් නෑ මේ පැතිවල. එහෙමනම් තාම මේ ලෝකේ ආර්යෂ්ටාංගික මාර්ගය ගැන අපි කතා කරනවා. එහෙමනම් රහතුන්ගෙන් හිගයක් වෙන්නේ නෑ. පුරුදු කළොත් මේ ක්‍රමයට සැප ලැබෙනවා. ඉතින් අපි කියන්නේ පුරුදු කරමු, කවදා හරි සැප ලැබෙයි. දැන් ඉතින් ඉබ්බයි හාවයි රේස් එක තිබ්බොත් අපිට හාව වෙලා
දුවලා ගිහිල්ලා පළවෙනිය වෙන්න බෑ. කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ මීට අවුරුදු 2606කට ඉස්සරලා පළවෙනිය වෙලා පිරිනිවන් පෑවා. අපිට වෙණියෙක් ගැන කතා කරන්නවත් බෑ. අනුරාධපුර යුගයේ ස්වර්ණමාලි මහා සෑයේ විවෘත කිරීමේ පින්කමට කෝටි 92ක් රහතන් වහන්සේලා වැඩියා කියනවා. අනුරාධපුරයේ යුගයේදී විතරක් කෝටි 92ක් රහතන් වහන්සේලා. එහෙනම් අපිට වෙණියෙක් වෙන්න බෑ. හාව වුණාට වැඩක් නෑ. අපිට තියෙන ඉබ්බා වගේ යන්ත. ඉබ්බා වගේ යනකොට මොකද වෙන ලාභය? කවදා හරි ඉබ්බා ගමන ඉවර කරනවා. මෙතනදී වෙන්න ඕනේ වෙණියෙක් වෙන එකද කොහොම හරි ගමන ඉවර කරන එකද? කොහොම හරි ගමන ඉවර කරන එක තමයි අපි කරන්න ඕනේ. කොහොම හරි ගමන ඉවර කරන්න. අපිට වෙණියෙක් වෙලා වැඩක් නැහැ. වෙණියා කියන එකෙන් වැඩක් නැහැ. පාඩුවේ පුරුදු කළොත් පාඩුවේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. පාඩුවේ ප්‍රතිඵල ලැබලා සද්ද නැතුව මේ ගෞතම බුද්ධ ශාසනයේම මහාඵල ලැබලා පිරිනිවන් පාන්ටත් පුළුවන් උත්සාහ කළොත්. ඒ නිසා මේ පින්වතුන් හොඳට හිතන්ට ඕන මේ ගැන. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර ධර්මදේශනාවක්. මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් තමයි දේශනා කරන්නේ. ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ. කවුද මේ දේශනාව කරන්නේ? ධර්මදේශනාව කරන්නේ කවුද? ධර්මසේනාධිපති වූ සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වගේම දහම්සක ප්‍රවර්තනය කරන කෙනා, ප්‍රඥාවෙන් අග්‍රම කෙනා. කල්පයක් පුරාවට මේ මනුස්ස ලෝකෙට වැහැපු වැස්සේ වැහි බිඳු ගාන ගැනලා කියන්න පුළුවන් තරම් ප්‍රඥාවක් හිමි කෙනා. බුදුරජාණන් වහන්සේට පස්සේ හිටපු කෙනා මේ බුද්ධ ශාසනය. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාව තමයි ဒုတိය ආගාත පටිවිනේ සූත්‍රය. මොකද්ද ඒ සාරිපුත්තයන් වහන්සේ වදාළ දෙසුම? ဒုတိය ආගාත පටිවිනේ සූත්‍රය. වෛරය දුරු කිරීම ගැන වදාළ දෙවෙනි දෙසුම. වෛරය දුරු කිරීම ගැන වදාළ දෙවෙනි දේශනාව. දැන් අපි අපේ ජීවිතේ ගත කරනකොට තරහව, වෛරය කියන එක අපේ හිතේ තියෙනවද නැද්ද? අපේ හිතවල තරහව තියෙනවා, වෛරය තියෙනවා. ප්‍රහාණය වෙලා නැහැ. සමහර විට මේ වෙලාවේ තරහ නැති වුණාට ඒ තරහ අලු යට ගිනි වගේ අපේ හිතවල තැම්පත් වෙලා තියෙනවා. ප්‍රහාණය වෙලා නැහැ. දැන් මේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා වෛරය දුරු කරගන්නේ කොහොමද කියලා. වෛරය දුරු කරන්නේ කොහොමද කියලා ඒ ගැන දේශනාවක්. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ, මේ දේශනාව කරන්නේ සැවැත් නුවරදී. සැවැත් නුවර ජේතවනාරාමේදී මේ දේශනාව සිද්ධ කෙරෙනවා. සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මෙන්න මෙහෙම කියනවා. ආයුස්මත් මහණෙනි කියලා සාරිපුත්තයන් වහන්සේ සංඝයාව අමතනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ආයුස්මතුන් වහන්ස කියලා සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දෙනවා. සාරිපුත්තයන් වහන්සේ සංඝයා අමතනවා ආයුස්මත් මහණෙනි කියලා. ඒ වෙලාවේ සංඝයා සාරිපුත්තයන් වහන්සේව අමතනවා ආයුස්මතුන් වහන්ස කියලා. අන් ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ දේශනය වදාරනවා. මෙන්න මේ දේශනය
භික්ෂු සංඝයාට වදාරනවා හොඳට අහගන්න. අද දවසටත් එදාටත් මතුවටත් හරි ලස්සනට ගැළපීලා යනවා. ඔබට හරි වැදගත් දේශනයක්. මේ මොහොතේ ඔබට වැදගත්. හෙට දවසට වැදගත්. මතුවට වැදගත්. මේ දේශනාව කලින් අහලා තිබුණා නම් කියලා හිතෙන තරමට එදිනෙදා ජීවිතේට හොඳට ගැළපීලා යන එකක්. එදිනෙදා ජීවිතේට හොඳට ගැළපීලා යන දේශනාවක් තමයි මේ දේශනාව. සාරිපුත්තයන් වහන්සේ මෙන්න මෙහෙම අහනෝ. ආයුස්මත්නි, යම් අරමුණක් භික්ෂුවහට උපන්, යම් අරමුණක භික්ෂුවකට භික්ෂුවක් හට උපන් වෛරය මුළුමනින්ම දුරු කළ යුතු වෙයිද? එබඳු මේ වෛරය දුරු කිරීම පහකි. එබඳු මේ වෛරය දුරු කිරීම පහක් තියෙනවා කියන. ඒ කවර පහක්ද කියලා අහනවා. යම් අරමුණක භික්ෂුවක් හට උපන් වෛරය, ඒ කියන්නේ තමා තුළ ඇතිවෙච්ච තරහ වෛරය මුළුමනින්ම දුරු කිරීම කළ යුතු වෙයිද? එබඳු වෛර දුරු කිරීම පහක් තියෙනවා කියන. එබඳු වෛර දුරු කිරීම පහක් තියෙනවා කියන. ඒ මොනවද කියලා අහනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේම පිළිතුරු දෙනවා. ආයුස්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා, එයා හරි අපිරිසිදු කායික ක්‍රියා තියෙන්නේ කියනවා. අපිරිසිදු කායික ක්‍රියා එයා තුළ තියෙනවා කියනවා. ඒ කියන්නේ එයා සත්තු මරනවා කියනවා, හොරකම් කරනවා කියනවා, වැරදි කාම සේවනේ යෙදෙනවා කියනවා. එනමුත් එයා තුළ පිරිසිදු වාචික ක්‍රියා තියෙනවා කියනවා. එයා සත්තු මැරුවට, හොරකම් කළාට, වැරදි කාම සේවනේ කළාට එයා බොරු කියන්නේ නෑ කියනවා. සත් හොරකම් වැරදි බොරු කියන්නේ නෑ වගේම කේලම් කියන්නේ නෑ කියනවා. ඊළඟට පරුස වචන කියන්නේ නෑ කියනවා. හිස් වචන කතා කරන්නේ නෑ කියනවා. එයාගේ කායික ක්‍රියා පිරිසිදුයි. හැබැයි එයාගේ වාචසික ක්‍රියා පිරිසිදු නෑ කියනවා. මොකද වෙන්නේ? ආයුස්මත්නි, මෙබඳු වූ පුද්ගලයා කෙරෙහිත් වෛරය දුරු කරන්න ඕනේ කියනවා. මේ වගේ පුද්ගලයා ගැනත් වෛරය දුරු කරන්න ඕනේ කියනවා. කෙනෙක් ඉන්නවා සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. හැබැයි එයා බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ඒතර දැන් මෙයාගේ කායික ක්‍රියා හොඳ නැහැ, වාචසික ක්‍රියා හොඳයි. ආන් ඒ වෙලාවට අපිට මේ මිනිස්සයා ගැන අපේ හිතේ තරහක් වෛරයක් හටගත්තොත්, ඒ කෙනා ගැන අපේ හිතේ තරහක් වෛරයක් හටගත්තොත් ඒක අපි දුරු කරන්න ඕන කියනවා. කායික ක්‍රියා පරිසිදු, වාචසික ක්‍රියා පරිසිදු මිනිස්සයා ගැන අපේ හිතේ වෛරයක් තරහක් හටගත්තොත් ඒක දුරු කරන්න ඕන කියනවා. තව කෙනෙක් ඉන්නවා කියනවා, එයා කොයි වගේද? එයා තුළ අපිරිසිදු වාචසික ක්‍රියා තියෙනවා කියනවා. හැබැයි පිරිසිදු කායික ක්‍රියා තියෙනවා කියනවා. එයාගේ වාචසික ක්‍රියා අපිරිසිදුයි. එයා බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. හැබැයි එයා සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, එයා වැරදි කාම සේවනය කරන්නේ නෑ කියනවා. ආන් ඒ කෙනා ගැන, එතකොට එයා කායිකව පිරිසිදුයි, හැබැයි වාචසිකව අපිරිසිදු ක්‍රියා තියෙනවා කියනවා. ආන් ඒ කෙනා ගැනත් අපේ හිතේ වෛරයක්, තරහක්, ක්‍රෝධයක් ඇති වුණොත් ආන් ඒකත් දුරු කරන්න ඕන කියනවා. බුදුරජාණන්සේගේ මේ ධර්ම සේනාධිපති වෙච්ච සාරිපුත්තයන් වහන්සේ අහනවා, තවත් පුද්ගලයෙක් ඉන්නවා කියනවා, එයා අපිරිසිදු කායික ක්‍රියාවක් තියෙනවා කියනවා.
අපිරිසිදු වාචික ක්‍රියාවක් තියෙනවා කියනවා. දැන් එයාගේ කායික ක්‍රියාවත් අපිරිසිදුයි වාචික ක්‍රියාවත් අපිරිසිදුයි කියනවා. එයා හැබැයි කලින් කලට භාවනාවේ හිත යොමු කරනවා කියනවා. එයා සත්තුත් මරනවා, හොරකනුත් කරනවා, වැරදි කාම සේවනයත් කරනවා. ඒ මදිවට බොරුත් කියනවා, කේලනු කියනවා, පරුස වචනත් කියනවා, කුණු හරප කිය කිය භාවනා කරනවා, බොරු කිය කිය භාවනා කරනවා, හිස් වචන කිය කිය භාවනා කරනවා කියන හිත එකඟ කරගන්න උත්සාහ කරනවා කියනවා. එයාගේ සිතේ ප්‍රසාදෙකුත් තියෙනවා කියනවා. එතකොට එයා කායිකවත් අපිරිසිදුයි වාචසිකවත් අපිරිසිදුයි. හැබැයි එයා කලින් කලට භාවනාවේ හිත යොමු කරනවා කියන. එයා භාවනා කරන්න යනවා කියන. එහෙනම් දැන් වැරදි වැඩ කරන කෙනෙක් භාවනා කරන්න ගියාට බයින්න එපා කියලා මේ කියන්නේ. සත්තු මරණ කෙනෙක් භාවනා කරන්නේ. ඕම් බලාපල්ලා කරු යනවා භාවනා කරන්න කියලා බයින්න එපා කියනවා. වෛරසිත ඇති කරගන්න එපා කියනවා. අපිරිසිදු කායික ක්‍රියාවක් තියෙනවා කියනවා. අපිරිසිදු වාචසික ක්‍රියාවක් තියෙනවා කියනවා. හැබැයි එයා කලින් කලට භාවනාවේ හිත නතු කරගන්නවා කියනවා. කලින් කලට භාවනාවේ හිත නතු කරගන්නවා කියනවා. එයාගේ හිතේ පුංචි පුංචි ප්‍රසාදයක් තියෙනවා කියනවා. ආන් ඒ කෙනා ගැනත් අපේ හිතේ වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න හොඳ නෑ කියනවා. අපේ හිතේ තියෙන වෛරය, එයා ගැන තියෙන වෛරය දුරු කරගන්න ඕන කියනවා. අපි හිතෙන් අයනම් ඔන්න මිනිස්සු බයිනවනේ නේ, අච්චර වැරදි කර කර හොඳට බීබි ආන් යනවා බුලි භාවනා කරන්න කියලා අපි වෛරසිත ඇති කරගන්න එපා කියලා මේ කියන්නේ. ඇයි ඒ කියලා අපි කියලා දෙන්න. එහෙනම් ඔන්න කෙනෙක් ඉන්නවා අපිරිසිදු කායික ක්‍රියාවක් තියෙනවා, අපිරිසිදු වාචසික ක්‍රියාවක් තියෙනවා. හැබැයි මෙයා කලින් කලට භාවනා කරලා හිත එකඟ කරගන්න උත්සාහ කරනවා. ඒන් ඒ හින්දා එයා ගැනත් වෛරසිතක් අපේ තුළ ඇති කරගන්න එපා. වෛරය දුරු කරන්න කියනවා එයා ගැන තියෙන. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ පවසනවා තවත් පුද්ගලයෙක් ඉන්නවා හතරවෙනි වර්ගයේ කෙනෙක්. ඒ හතරවෙනි වර්ගය කොහොමද? අපිරිසිදු කායික ක්‍රියාවක් තියෙනවා, අපිරිසිදු වාචසික ක්‍රියාවක් තියෙනවා. කලින් කලට භාවනාවේ හිත නතු වෙන්නේ නැහැ. සිතේ ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ කියනවා. මේ බඳු පුද්ගලයා ගැනත් වෛරය අපේ හිතේ තියෙන එක දුරු කරන්න ඕන කියනවා. කියන්නේ නරකම කෙනා. කොයි වගේද මෙයා? කායික ක්‍රියා පිරිසිදුත් නෑ මෙයාගේ, වාචසික ක්‍රියා පිරිසිදුත් නෑ මෙයාගේ. කලින් කලට භාවනාවේ හිත නතු වෙන්නේ නෑ. සිතේ ප්‍රසාදෙකුත් නෑ. මේ කෙනා ගැනත් මොකද වෙන්නේ? අපේ හිත්වල වෛරය තිබුණොත් අපි ඒක දුරු කරන්න ඕන කියනවා. ඒ වෛරසිත ඇති කරගන්න හොඳ නෑ කියනවා. වෛරය දුරු කරන්න ඕන කියන ඒ කෙනා ගැනත් වෛරය දුරු කරන්න ඕන කියන. ඊළඟට ඔන්න පස්වෙනිය ගැනත් සාරිපුත්තයන් වහන්සේ කියනවා. දැන් පස් දෙනෙක් ඉන්නවා, ඒ පස් දෙනා ගැන වෛරසිත දුරු කරන්න කියලායි කියන්නේ. පස්වෙනිය තමයි කෙනෙක් ඉන්නවා, එයාගේ කායික ක්‍රියාවත් පිරිසිදුයි වාචසික ක්‍රියාවත් පිරිසිදුයි. ඒ වගේම එයා කලින් කලට භාවනාවෙත් හිත නතු කරගන්නවා. සිතෙහි ප්‍රසාදය මොකද වෙන්නේ? ඇති වෙනවා කියනවා. එයාගේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා කියනවා. ඒ කෙනා ගැනත් අපේ හිතේ වෛරය දුරු කරන්න ඕන කියනවා. අපේ හිතේ තියෙන වෛරය දුරු කරන්න ඕන කියනවා. දැන් ඔන්න ඒ කා ගැනද අපි වෛරය දුරු කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි දන්නවනේ නේද, සිත කය වචනේනේ සංවර වෙන්න ඕනේ නේ. ඕන කෙනෙක්ගේ කය සංවර නැහැ, හැබැයි වචනය සංවරයි.
ආංගේ කෙනා ගැනත් අපේ හිතේ වෛරයක් තිබ්බොත් අපි ඒ වෛරය බැහැර කරන්න ඕනේ, දුරු කරන්න ඕනේ කියන. කවුරු ගැනද ඔන්න පළවෙනියා. කායික ක්‍රියා පිරිසිදු නැහැ. එයාගේ වාචසික ක්‍රියා පිරිසිදුයි. කායික ක්‍රියා කියන්නේ සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. හැබැයි යා බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ආන් ඒ කෙනා ගැන අපේ හිතේ වෛරයක් ඇති වුණොත් අපි ඒ වෛරය දුරු කරන්න ඕනේ කියනවා. ඊළඟ කෙනෙක් ඉන්නවා කායික ක්‍රියා පිරිසිදුයි. හැබැයි වාචසික ක්‍රියා පිරිසිදු නැහැ. එයා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේත් නැහැ. හැබැයි යා බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මොකද වෙන්නේ? ආන් ඒ කෙනා ගැනත් අපේ හිතේ වෛරයක් තියෙනවා නම්, අපේ හිතේ ගැටීමක් තරහක් තියෙනවා නම් අපි ඒක දුරු කරන්න ඕනේ කියනවා. ඊළඟ තුන්වෙනියෙක් ගැනත් සාරිපුත්තයන් වහන්සේ කියනවා. කවුද තුන්වෙනියා? තුන්වෙනියා තමයි එයාගේ කායික ක්‍රියාත් අපිරිසිදුයි, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. මොකද වෙන්නේ? එයා කලින් කලට භාවනාවේ හිත නතු කරගන්නවා කියනවා. සිතේ ප්‍රසාදෙකුත් ඇති වෙනවා කියනවා. කායික ක්‍රියාත් අපිරිසිදුයි, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. හැබැයි භාවනා කරනවා. මෙයා භාවනාවට හිත යොමු කරනවා. උදේ බීලා හවසට භාවනා කරන්න යනවා. උදේ සත්තුන්ට මදු ගහලා හවසට භාවනාවට යනවා. එයා කැමති භාවනා කරන්න. එයා කැමති කෙලෙස් දුරු කරන්න. ආන් ඒ කෙනා ගැනත් අපේ හිතේ වෛරයක් තියෙනවා නම්, තරහවක් තියෙනවා නම් අපි ඒ වෛරය දුරු කරන්න ඕන කියනවා. තරහව දුරු කරන්න ඕන කියනවා. ඊළඟට හතරවෙනියා කවුද? හතරවෙනියා තමයි අපිරිසිදු කායික ක්‍රියා තියෙනවා, අපිරිසිදු වාචසික ක්‍රියාත් තියෙනවා. හිත භාවනාවේ නතු වෙන්නේත් නැහැ, ප්‍රසාදයකුත් නැහැ. ඒ කියන්නේ සිතයි, කායයි, වාචනයයි තුනම වැරදි. තුනෙන්ම නරක වැඩ කරනවා. භාවනාවකවත් හිත යොමු වෙන්නේ නැහැ. ආන් ඒ කෙනා ගැනත් අපේ හිතේ වෛරයක් තරහවක් ඇති වෙනවා නම් ඒ වෛරසිත තරහසිත දුරු කරන්න ඕනේ කියනවා. ඒ වෛරසිත තරහසිත දුරු කරන්න ඕනේ කියනවා. ඊළඟට පස්වෙනියා කවුද? පස්වෙනියා තමයි කෙනෙක් ඉන්නවා එයාගේ කායික ක්‍රියාත් පිරිසිදුයි, වාචසික ක්‍රියාත් පිරිසිදුයි. එයා කලින් කලට හිත භාවනාවේ යොමු කරනවා, නතු කරනවා. එයාගේ හිත ප්‍රසාදයට පත් වෙලා තියෙනවා. ඒ කෙනා ගැන වුණත් අපේ හිතේ වෛරයක් තරහක් ඇති වෙනවා නම් අපි ඒ වෛරයේ තරහ දුරු කරන්න ඕනේ කියන. ඔය තමයි මේ ලෝකේ දකින්න ලැබෙන පුද්ගලයෝ පස් දෙනා. ඒ පස් දෙනා ගැන අපේ හිතේ ඇති වෙන තරහ වෛරය දුරු කරන්න ඕනේ කියන. එතනදි සාරිපුත්තයන් වහන්සේ දැන් මේ කාරණාව පැහැදිලි කරනවා. දැන් ඔබට තේරෙන්නෙත් නෑ, මට තේරෙන්නෙත් නෑ කියන්නේ සාරිපුත්තයන් වහන්සේට හොඳට තේරෙනවා. ඒ නිසා විස්තර විභාග වශයෙන් කියලා දෙනවා. ඔන්න ඇයි එහෙම කරන්න ඕනේ කියලා කියලා දෙනවා. ආයුෂ්මත්නි පුද්ගලයෙක් ඉන්නවා, අපිරිසිදු කායික ක්‍රියා තියෙනවා. නමුත් එයාගේ පිරිසිදු වාචසික ක්‍රියා තියෙනවා. අපිරිසිදු කායික ක්‍රියා තිබුණට එයා තුළ පිරිසිදු වාචසික ක්‍රියා, හොඳ වචන තියෙනවා. එයා බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන නැහැ, හිස් වචන නැහැ. ආන්ගේ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කළ යුත්තේ කෙසේද? ආන්ගේ කායික ක්‍රියා පිරිසිදු, වාචසික ක්‍රියා පිරිසිදු කෙනා ගැන අපේ හිතේ තියෙන වෛරය කොහොමද දුරු කරන්න ඕනේ? තරහව අපි කොහොමද දුරු කරන්න ඕනේ කියලා ඔන්න සාරිපුත්තයන් වහන්සේ කියලා දෙනවා. දැන් එහෙමයි නැද්ද?
එහෙමයි මේ සමාජයේ ඉන්නව නේද? ඕන අපිට මුණ ගැහෙනවා කෙනෙක්. එයා සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. හැබැයි ඒක නා අපිට දකින්න ලැබෙනවා බොරු කියන්නේ නැහැ. මං සත්තු මරනවා තමයි, හැබැයි ප්‍රතිපත්තියක් විදියට බොරු කියන්නේ. එහෙම කියන අය නැද්ද? මං ඉතින් ඔය හොරකමක් දෙකක් කළාට ප්‍රතිපත්තියක් විදියට බොරු කියන්නේ නැහැ. ප්‍රතිපත්තියක් විදියට අපි කේලන්නම් කියන්නේ නැහැ නේද? අර එක හොරෙක් හිටියා බැංකුවක් කඩලා. දැන් බැංකුවේ සල්ලි ගන්නවා දීපං කියලා තුවක්කුවක් කඩලා. එතකොට අර සල්ලි දාන්නත් මිනිස්සෙක් ඇවිල්ලා දැන් රුපියල් ලක්ෂයක් විතර අතේ දික් කරගෙන ඉන්නවා. දැන් මේ මිනිස්සයාටත් වෙවුල වෙවුල ඉන්නවා. දැන් තුවක්කුව දික් කරලා ඇතුලේ සල්ලි ටික ගන්නවානේ. එහෙම ගන්නකොට අර ඇතුලේ හිටපු මිනිස්සයා බය වෙච්ච පාර අර එළියේ ඉන්න මිනිස්සයාගේ සල්ලි ටිකත් ඉල්ලලා ඒකත් දෙනවා. එතකොට අර හොරා කියනවලු, අපි බැංකුවේ සල්ලි මිසක් අහිංසකකින් සල්ලි ගන්නෙ නෑ කිව්වලු. අපි බැංකුවල සල්ලි ගන්නවා ඒවල එක ගිනුම් ගත වෙලානේ. ඕවා රක්ෂණ සමාගම් වලින් හරි ගේවනවා. මේ අහිංසකයාගේ එක සල්ලි ගා එහෙනම් account එකට දාලා දෙන්න කිව්වලු. හොරු උනත් සමහරුන්ට නිකන් මානසිකව අනුකම්පා තියෙන හොරු ඉන්න. ඔය වගේ සත්තු මැරුවට, හොරකම් කළාට, වැරදිකාම සේවනය කරාට බොරු නොකියන අය ඉන්නවා. කේලම් නොකියන අය ඉන්නවා. පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ නැති අය ඉන්නවා. ආන් එහෙම අය ගැන අපි වෛරය තරහ දුරු කරන්න ඕනේ කොහොමද? අපි තුල වෛරය ඇති වෙන්න පුළුවන් මේ අය ගැන. අපි තුල තරහ ඇති වෙන්න පුළුවන් මේ අය ගැන. කොහොමද දුරු කරන්න ඕනේ කියනවා. ඒක මේ වගේ දෙයක් කියනවා. පාංශුකූලික භික්ෂුවක් ඉන්නවා කියනවා. ඒ කියන්නේ පාංශුකූල සිවුරු දරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ කියන්නේ ඔය සොහොන් ගානේ ගිහිලා සොහොන් වල තියෙන රෙදි කෑලි එකතු කරලා ඒවා මහලා සිවුරු හදාගෙන පොරවන භික්ෂුවක් ඉන්නවා කියනවා. පැරණි ඒ භික්ෂුවට පරණ රෙදි කෑල්ලක් හම්බෙනවා කියනවා මිනිහක් ඔතපු. එයා මොකද කරන්නේ? දැන් ඒ රෙදි කෑල්ල හම්බුනහම වම් කකුලෙන් ඒ රෙදි කෑල්ල පාගලා දකුණු පයින් මොකද කරන්නේ? ඒ කෑල්ල දිගෑරලා බලනවා. දැන් ඉතින් ඇකිලිච්ච රෙදි කෑල්ල වම් කකුලෙන් පාගලා දකුණු කකුලෙන් මොකද කරන්නේ? ටිකක් ඈත් කරලා බලනවා වැඩක් ගන්න පුළුවන් කොටසක් මේ දිරච්ච රෙදි කෑල්ලේ තියෙනවද කියලා. එතකොට මෙයාට පේනවා දිගෑරලා බලනකොට පුංචි රෙදි කෑල්ලක් අර ලොකු කොටසේ තියෙනවා. දිරච්ච කොටසේ දිරච්ච නැති ටික තියෙනවා පේනවා. ඒ කෑල්ල වැඩකට ගන්න පුළුවන්ද බැරිද? දැන් මුළු රෙද්දේම වැඩකට නැති වුණාට ඒ රෙදි කෑල්ලේ තියෙනවා නේද දිරච්ච ටික? අයින් කරාට පස්සේ එයාට වැඩක් ගන්න පුළුවන් කොටසක් තියෙනවා. මොකද කරන්නේ? ආන් ඒ කෙනා, ඒ භික්ෂුව අර හොඳ රෙදි ටික, හොඳ රෙදි කොටස ඉරාගෙන යනවද නැද්ද? සිවුර මහගන්න අරන් යනවනේ. හොඳ කෑල්ල අරන් යනවා. වැරදි ටික, නරක ටික අතහැරලා දානවා. වම් කකුලෙන් පාගගෙන දකුණු කකුලෙන් දිගෑරලා ඒ රෙදි කෑල්ලේ දිරපු නැති ටිකක් තියෙනවද බලලා, දිරාපු ටික අයින් කරලා දිරපු නැති ටික අරගන්නවා කියනවා භික්ෂුවක්. ආයස්මත්නි, ආන් ඒ වගේම කවුරු හරි කෙනෙක් අපිරිසිදු කාය සමාචාර තියෙනවා කියන, සත්තු මරනවා කියනවා, හොරකම් කරනවා කියනවා, වැරදි කාම සේවනය කරනවා කියනවා, ඒ වුණාට එයා තුළ වචී සමාචාරය පිරිසිදුයි කියනවා. එයාගේ වචන පිරිසිදුයි කියනවා. බොරු කියන්නේ නෑ කියනවා. පරුස වචන කියන්නේ නෑ. කේලං කියන්නේ නෑ. හිස් වචන කියන්නේ නෑ කියනවා. මොකද වෙන්නේ? ඔහුගේ යම් අපිරිසිදු කාය සමාචාරයක් ඇද්ද, කාය කර්මයක් ඇද්ද,
ඒ වෛරය හටගත් මොහොතේ මෙනෙහි කරන්න හොඳ නෑ කියනවා. අපේ ඇතුලේ වෛරය හටගන්නකොට අර අපිරිසිදු කාය සමාචාරයේ සිහි කරන්න හොඳ නෑ කියනවා. අර පාංශුකූල සිවුරු අඳින භික්ෂුව දිරච්ච රෙදි කෑලි ගැන හිතන්නේ නැහැ වගේ. මොකද කරන්නේ? අපිත් අපේ හිතේ වෛරය ඇති වෙනකොට වෙන කෙනෙක් ගැන එයාගේ නරක ගැන හිතන්න හොඳ නෑ කියනවා. මොනවා ගැනද හිතන්න කියන්නේ? එයාගේ හොඳ ගැන සිහි කරන්න කියනවා. මේ මිනිහා සත්තු මැරුවත්, හොරකම් කොලත්, වැරදි කාම සේවනය කළත් බොරු කියන්නේ නෑනේ. පරුස වචන කියන්නේ නෑනේ. කේලම් කියන්නේ නෑනේ. හිස් වචන කියන්නේ නෑනේ කියලා අර නරක අතෑරලා ඒ මනුස්සයාගේ හොඳ ගැන අපි කල්පනා කරන්න ඕනේ කියන. හොඳ ගැන මෙනෙහි කරන්න ඕනේ කියනවා. නරක මෙනෙහි නොකර ඉන්න ඕනේ කියනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ යම් නරකක් තියනවද ඒක මෙනෙහි කරන්නේ නැහැ කියනවා. එයාගේ යම් හොඳක් තියනවද ඒ ටික විතරක් මෙනෙහි කරනවා කියනවා. මේ මෙහෙම මෙනෙහි කරනකොට එහෙම මෙනෙහි කරලා අර කෙනා ගැන තියෙන වෛරය දුරුකරන්න ඕන කියනවා. කොහොමද එනම් පිරිසිදු වචන තියෙන අපිරිසිදු ක්‍රියා තියෙන කෙනෙක්ගේ ගැන අපේ හිතේ ඇති වෙන වෛරය දුරු කරන්නේ? අපිරිසිදු ක්‍රියා තිබුණත් මේ මිනිස්යා තුල පිරිසිදු වචන තියෙනවනේ කියලා හොඳ ගැන හිතලා නරක අමතක කරලා අපේ හිතේ ඇති වෙච්ච වෛරය, ඒ මිනිස්යා ගැන ඇති වෙච්ච වෛරය දුරු කරන්න කියලා කියනවා. නරක අතාරින්න කියනවා. හොඳ සිහි කරන්න කියනවා. අර අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට ලස්සන කවියක් කියලා දීලා තියෙනවා. ඒක හරිය ලස්සනයි, මෙතෙන්ට ගැලපෙනවා. ඔබට අනුන්ගේ දොස් නොඇසිය හැකිනම්, අනුන්ගේ දොස් නොසිතිය හැකිනම්, අනුන්ගේ දොස් නොබිනිය හැකිනම් ඔබ හරි මහපනෙකි කියලා. ඔබට පුළුවන් නම් අනුන්ගේ දොස් නොඅසා ඉන්න. කවුරු හරි කෙනෙකුට අහන්න නැතුව ඉන්නවා ඒවා. ඔයාලට පුළුවන් නම් අනුන්ගේ දොස් නොබිනිය හැකිනම්, ඒ කියන්නේ ඒ ගැන කතා නොකර ඉන්න පුළුවන් නම්, අනුන්ගේ දොස් ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔබ හරි මහපනෙකි. ඇත්තටම හපංකමක්ද නැද්ද? හපංකමක්. එතකොට අපි තුල තරහ ඇති වෙන්නේ නෑ, වෛරය ඇති වෙන්නේ, අපි විනාශ වෙන්නේ නෑ ඒ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා, කායික ක්‍රියා පිරිසිදු නම්, වාචසික ක්‍රියා පිරිසිදු නම්, අපේ තුල ඒ මනුස්සයා ගැන තරහක් වෛරයක් ඇති වෙනකොට අපි කොහොමද ඒ තරහ වෛරය දුරු කරගන්න ඕන කියන්නේ? අපිරිසිදු කායික ක්‍රියා ගැන හිතන්නේ නැතුව පිරිසිදු කායික ක්‍රියා ටික ගැන හිතලා, පිරිසිදු වාචසික ක්‍රියා ගැන හිතලා අපි තරහ වෛරය දුරු කරන්න ඕන කියනවා. ඊළඟට මේ සාරිපුත්තයන් වහන්සේ අහනවා, කෙනෙක් ඉන්නවා අපිරිසිදු වාචසික ක්‍රියා තියෙනවා, පිරිසිදු කායික ක්‍රියා තියෙනවා කියලා. අපිරිසිදු වචන තියෙන, පිරිසිදු ක්‍රියා තියෙන කෙනෙක් ඉන්නවා කියනවා. පිරිසිදු කායික ක්‍රියා තියෙන කෙනෙක් ඉන්නවා කියනවා. ඒ කියන්නේ බොරු කියන, කේලම් කියන, පරුස වචන කියන, හිස් වචන කියන කෙනෙක් ඉන්නවා. හැබැයි යා සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, වැරදි කාම සේවනය කරන්නේ නෑ කියනවා. ආන් එහෙම කෙනෙක් හම්බුනොත් එයා ගැන අපේ හිතේ වෛරයක් තරහක් හටගත්තොත් අපි කොහොමද ඒ වෛරයේ තරහ දුරු කරන්නේ කියලා ඔන සාරිපුත්තයන් වහන්සේ කියලා දෙනවා. එතකොට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඒක මෙන්න මේ වගේ කියනවා. දියසේලවලින්, දියසෙවෙල් වලින්, දිය පරණැල් වලින් වැසී ගිය පොකුණක් තියෙනවා කියනවා. එක පොකුණක් තියෙනවා කියනවා, ඒකේ දියසෙවෙල තියෙනවා කියනවා. දිය පරණැල් තියෙනවා කියනවා. මේක වැහිලා තියෙන්නේ මුළු වතුරම දියසෙවෙල වලින්, දිය පරණැල් වලින්. එකල්හි ග්‍රීස්මෙන් තැවුණු, ග්‍රීස්මෙන් මැඩුණු ක්ලාන්ත වූ, පීඩාවටපත් පිපාසිත පුද්ගලෙක්
එනවා කියනවා. දැන් මේ පොකුණ ගාවට මේ දියසෙවෙල තියෙන දිය පරඬැල් තියෙන පොකුණ ගාවට මේ ඉඩෝරි නිසා ග්‍රීස්මෙ නිසා පීඩාවටපත් වෙච්ච මිනිස්සෙක් එනවා කියනවා. ඇවිත් මොකද කරන්නේ? ඔහු මේ පොකුණට බැහැලා අත් දෙකෙන් අර සෙවෙලයි පාසි අයින් කරනවා කියනවා. අයින් කරලා මොකද කරන්නේ? දෝතින් පැන් බොනවා කියනවා. ඒ මිනිස්යාට අර පාසි සෙවල අදාළ නෑ. ඒ මිනිස්යාට තිබහ වැදගත්. තිබහ දුරු කරගන්න එක තමයි ඒ මිනිස්යාට අවශ්‍ය දේ. ඒ නිසා මොකද කරන්නේ? කෙනෙක් ඉන්නවා කියනවා ඉඩෝරි කාලෙක ග්‍රීස්ම කාලෙක පොකුණක් ගාවට එනවා. ඒ පොකුණේ සෙවල තිබුණා කියලා, දිය සෙවල තිබුණා කියලා එයා ඒකේ වතුර නොබී ඉන්නේ නෑ කියනවා. දිය සෙවල දිය පරඬැල් අයින් කරලා යම්සේ එයා අර වතුර ටික බොනවද, ඒ වගේ සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා පිරිසිදු කායික ක්‍රියා තියෙන අපිරිසිදු වාචසික ක්‍රියා තියෙන කෙනෙක් ගැන අපි දකින්න ඕනේ එහෙම කියනවා. ඒ මොකද්ද දකින්න ඕනේ? අපේ හිතේ යා ගැන වෛරයක් ඇති වෙනකොට නරක වචන කියන, පරුස වචන, බොරු කියන කෙනෙක් ඉන්නවා කියනවා. එයා ගැන අපේ තරහක් වෛරයක් ඇති වෙනවා කියනවා. එතකොට අපි තරහ වෛරය දුරු කරගන්න ඕනේ කොහොමද? එයාගේ පිරිසිදු ක්‍රියා ගැන හිතලා කියනවා. එයාගේ පිරිසිදු ක්‍රියා ටික ගැන හිතලා. කොහොමද? උපමාව. මහා ඉඩෝරෙක පොකුණක් ගාවට එන මිනිස්සෙක් ඒ පොකුණේ තියෙන දියසෙවල අයින් කරලා, දිය පරඬැල් අයින් කරලා වතුර බොනවා වගේ අපි අර මිනිස්සයාගේ අපිරිසිදු වචන ගැන හිතන්නේ නැතුව පිරිසිදු ක්‍රියා ගැන හිතලා, පිරිසිදු කායික ක්‍රියා ගැන හිතලා, සත්තු මරන් නැති එක ගැන හිතලා, හොරකම් කරන්නේ නැති එක ගැන හිතලා, වැරදි කාම සේවනයේ නොකරන එක ගැන හිතලා එයා තුල තියෙන, එයා කෙරෙහි අපේ හිතේ ඇති වෙච්ච වෛරය බැහැර කරන්න ඕන කියනවා. වෛරය දුරු කරන්න කියනවා. ඒ දෙවිනි පුද්ගලයා ගැන අපේ හිතවල ඇති වෙන වෛරය තරහව දුරු කරන විදිහ කියනවා. දෙවිනි කෙනා ගැන අපේ හිතවල ඇති වෙන වෛරය තරහව දුරු කරන විදිහ කියනවා. තේරුණා නේද? හරි. ඕන්න අපි තුන්වෙනි පුද්ගලයා ගැන අපේ හිතේ ඇති වෙන වෛරය කොහොමද දුරු කරන්නේ? තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා මේ ලෝකේ. එයාගේ අපිරිසිදු කායික ක්‍රියාවක් තියෙනවා. අපිරිසිදු වාචසික ක්‍රියාවක් තියෙනවා. එයා සත්තුත් මරනවා, හොරකනුත් කරනවා, වැරදි කාම සේවනයත් කරනවා. ඒ මදිවට එයා බොරුත් කියනවා, කේලුනුත් කියනවා, පරුස වචනත් කියනවා, හිස් වචනත් කියනවා. දැන් කයත් අපිරිසිදුයි, වචනෙත් අපිරිසිදුයි. හැබැයි මේ මිනිස්සයා ඉඳ හිට භාවනා කරන්ඩ යනවා, හිත එකඟ කරගන්න හදනවා, හිතේ ප්‍රසාදය තියනවා කියනවා. අපි ඒ වෙලාවට ඒ කෙනා ගැන වෛරසිතක් ඇති වුණොත්, ඒ කෙනා ගැන තරහ සිතක් ඇති වුණොත් කොහොමද කරන්නේ? අපේ හිතේ තරහ දුරු කරගන්නේ කොහොමද කියලා සාරිපුත්යන් වහන්සේ අහනවා. එතකොට සාරිපුත්යන් වහන්සේ පැහැදිලි කරනවා ඒක බේ මේ වගේ දෙයක් කියනවා. ගව කුරේකින් සැදුණු වලක දිය ස්වල්පයක් තියෙනවා කියනවා. දැන් අර හරකෙක් ඇවිදිනකොට එයාගේ කුරේට පොළොව යට ගිහිල්ලා එතන වතුර ටිකක් එකතු වෙනවා කියනවා. ඉඩෝරි කාලෙක ග්‍රීස්ම කාලෙක මොකද වෙන්නේ? ඒ ඉඩෝරි නිසා, ග්‍රීස්ම නිසා කලන්ත හැදිච්ච මිනිහෙක් ඔතෙන්ට එනවා කියනවා. ඇවිල්ලා දැන් ඉතින් මේ මිනිසයා අම්මා මේවල විස බීජ ඇති, මේවා පපිරිසිදු ඇති, මෙව්වා බීවොත් මාව මැරෙයි කියලා එයා ඒක නොබී ඉන්නවද? අර හරකගේ කකුලේ කුරේට හැදිච්ච වලේ එකතු වෙච්ච වතුර ටික බීලා තිබහදුරු කරගන්නවා. ඒ වතුර ටික බීලා යා තිබහදුරු කරගන්නවනේ නේ. ආන් ඒ වගේ කියනවා. මොකද්ද? එයා මොකද කරන්නේ? එයා මෙහෙම හිතනවා කියනවා. එයා ඒ වතුර බොන විදියත් හරි ලස්සනයි. එයා හිතනවා කියනවා මේ ගව කුරේන් සැදුණු වලේ දිය ස්වල්පයක් තියෙනවා කියනවා.
හැබැයි මම මේක අතින් ගන්න ගියොත් මේ වතුර ටික මොකද වෙන්නේ? බොර වෙනවා කියනවා. මේ වතුර ටික නාස්ති වෙනවා කියනවා. කැළඹෙනවා කියනවා. පානය කරන්න බැරි බවට පත් වෙනවා කියනවා. එහෙනම් මම මොකද කරන්නේ? ඕ එදින් අතින් හෝ බඳුනකින් ගත්තොත් මේක කැළඹෙන නිසා පානය කරන්න බැරි මට්ටමට පත් වෙන නිසා මෙයා මොකද කරන්නේ? හරකෙක් වගේ කකුල් දෙකයි ආද් දෙකයි බිම ඇනලා මොකද කරන්නේ? අන් ගවයෙක් වගේ බිමට නැමිලා අර කටෙන් වතුර ටික උරාබනවා කියනවා. මොකද අතින් ගන්න ගියොත් වාදනයෙන් ගන්න ගියොත් මේක බොන්න බැරි මට්ටමට පාත් වෙන නිසා කකුල් දෙකයි අත් දෙකයි හරකෙක්ගේ වගේ දිගෑරලා බිමට නැමිලා මෙයා වතුර ටික කටෙන් බොනවා කියනවා. මොකද එයාට ඕනේ වතුර බොන්න. විලාසෙ වැඩක් නෑ. ආන් ඒ වගේ මොකද වෙන්නේ? එහෙම කෙනා වගේ කායික ක්‍රියාත් අපිරිසිදුයි වාචසික ක්‍රියාත් අපිරිසිදු කෙනා භාවනා කරනවානේ, හිත සමාධිමත් කරගන්න උත්සාහ කරනවානේ, මේ මිනිස්යාගේ හිතේ පැහැදීමක් තියෙනවානේ කියලා. කායික ක්‍රියා අපිරිසිදු වුණත් වාචසික ක්‍රියා අපිරිසිදු වුණත් මේ භාවනා කරන මිනිස්යා භාවනාවට කැමති කෙනා ගැන හිත පහදවාගෙන අපේ හිතේ ඒ කෙනා ගැන ඇති වෙච්ච තරහව වෛරය දුරු කරන්න ඕනේ කියන. කොයි වගේද? හරක් කුරේකට හැරුණ වලක වතුර බොන මිනිස්සයා වගේ. අතින් ගන්න ගියොත් වාදනයකින් ගන්න ගියොත් තිබහදුරු කරගන්න බැරි වෙන නිසා අත් කකුල් දිගෑරලා හරකෙක් වගේ බොන්න පටන් ගන්නවා වගේ. එයා මොකද කරන්නේ? එයා අර කායික ක්‍රියාවත් අපිරිසිදු වාචසික ක්‍රියාවත් අපිරිසිදු කෙනා භාවනා කරනවනේ කියලා. මොකද කරන්නේ? ඒ කෙනා ගැන තමන්ගේ හිතේ ඇති වෙච්ච තරහව වෛරය දුරු කරනවා කියනවා. දැන් මේ විදිහට නේද අපේ හිතවල තරහ ඇති වෙන්නේ, වෛරය ඇති වෙන්නේ? එහෙනම් මේ හැමතැනම මොකද්ද කියන්නේ? නරක අමතක කරලා කරන චූටි හොඳ ගැන හරි හිතලා මොකද කරන්න කියන්නේ? තරහව දුරු කරන්න කියනවා එයා ගැන. එහෙනම් අපේ දරුවෝ ඔන්න ඉගෙන ගන්නේ නෑ, මොකුත් නෑ. අපිට තරහසිත පහළ වෙනවද නැද්ද? වෛරසිත පහළ වෙනවා. එක එක්කෙනා ගැන අපේ හිතවල වෛරසිත පහළ වෙනවා මොහොතක් මොහොතක් පාසානේ. එතකොට ඔන්න නිකමද හිතන්නකෝ, බස් එකේ යන මිනිස්සයා නිකන් උදාහරණයක්, යම් වේගකින් ගිහිල්ලා එක පාර බ්‍රේක් එකක් ගහපුවම මොකද වෙන්නේ? අර ඉන්න ඔක්කොගේම ඔලු ගිහිල්ලා වදිනවා ඉස්සරහා සීට් එකේ. දැන් ඔන්න තැල්ම. ඉතින් අර මිනිස්සයා ගැන ඩයරිය දුරා ගැන අපේ හිතේ වෛරසිත පහළ වෙනවද නැද්ද? පහළ වෙනවනේ නේ. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි හිතන්න ඕනේ අනිවාර්යෙන් මේ මිනිස්සයා මේ විනෝදෙට බ්‍රේක් ගහලා නෙවෙයි, අනිවාර්යෙන් කවුරු හරි හැප්පෙන්න ගිහිල්ලා වෙන්න ඇති. එහෙම නැත්නම් මොකක් හරි අනතුරකින් අපිව බේරගන්න වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇත්තේ කියලා. අර ඔලු පැලිච් එක ගැන හිතන්නේ නැතුව මේ මිනිස්සයා එහෙමවත් අපිව බේරුවා මදේ කියලා එයාගේ ගුණ දැකලා අගුණේ අතෑරලා මොකද කරන්නේ? ඒ කෙනා ගැන අපේ හිත්වල ඇති වෙන තරහව දුරු කරන්න ඕන කියන. තරහව වෛරසිත දුරු කරන්න ඕන කියන. ඔන්න ඒ තුන්වෙනි පුද්ගලයා ගැන අපේ හිත්වල ඇති වෙන තරහ වෛරය දුරු කරන හැටි. තුන්වෙනි පුද්ගලයා කොයි වගේද? කායික ක්‍රියාත් අපිරිසිදුයි වාචසික ක්‍රියාත් අපිරිසිදුයි, හැබැයි භාවනා කරන්න කැමැත්ත තියෙනවා, භාවනා කරනවා. දැන් ওই සමහරු කියන්නේ නේ අපි මහලුකුට යනවා භාවනා කරන්න නේද? ඈ ඒ වුණාට බලන්න ඕනේ යකා නගින නැගෙද නේද? එතකොට හිතන්න ඕනේ කොහොමද? එහෙමවත් සංසුන්ව ඉන්නේ භාවනා කරන්න ගියේ හින්දා
වෙන්න ඇති කියලා. නැත්තම් එහෙම ඔයිට හාපං වෙනවා ඇති කියලා හිතලා අපි තරහ වෛරය දුරු කරන්න ඕනේද නැද්ද? තරහ වෛරය අපේ හිතේ ඇති වෙන ඒවා දුරු කරන්න ඕනේ කියනවා. මොකද ඒ අපේ හිතේ තරහ වෛරය ඇති වුණොත් ඒකේ අලාභේ අවාසිය පාඩුව කාටද? ඒ මනුස්සයටද අපිටද? අපටයි පාඩුව. අපටයි ඒකෙන් අනතුරු. අපටයි අකුසලේ රැස් වෙන්නේ. ඒ මනුස්සයාට මොක වුණත් අපිට රැස් වෙනවා. අපිට රැස් වුණොත් එහෙම අපි ඒක විපාක විඳින්න වෙනවා. එතකොට ඔන්න ඒ තුන්වෙනි පුද්ගලයා ගැන අපේ හිතවල තරහ වෛරේ දුරු කරන්න ඕන විදිහ. එතකොට මොකද වෙන්නේ? ඔන්න සාරිපුත්තයන් වහන්සේ හතරවෙනි පුද්ගලයා ගැන තරහ වෛරේ දුරු කරන හැටි කියලා දෙනවා. සාරිපුත්තයන් වහන්සේ හතරවෙනි පුද්ගලයා ගැන තරහ වෛරේ දුරු කරන හැටි කියලා දෙනවා. හතරවෙනි පුද්ගලයා කවුද? එයාගේ කායික ක්‍රියාත් අපිරිසිදුයි. වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. එයා භාවනා කරන්නේ නෑ, කිසි දෙයක් කරන්නේ නෑ හොඳ. එයාගේ කායික ක්‍රියාත් අපිරිසිදුයි, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. කලින් කලට භාවනා කරන්නේත් නෑ, සිතේ ප්‍රසාදෙකුත් නෑ. මෙන්න මේ කෙනා ගැන අපේ හිතේ තරහ වෛරය ඇති වෙනවා කියන. එහෙම අය ගැන අපිට තරහ හිතෙන්නේ නැද්ද? කායිකවත් අවුල්, වාචසිකවත් ආරබුද. මේ මනුස්සයාගේ හිත සමාධිමත් වෙන්නේ නැහැ, භාවනා කරගන්නවත් යන්නේ නැහැ. සිත, කය, වචනේ තුනම ආරබුදයක්. ඒ කෙනා ගැන අපේ හිතේ තරහ සිත හට ගන්නවා. තරහවක් ඇති වෙනවා, වෛරයක් ඇති වෙනවා. ඒ වෙලාවට කොහොමද හිතන්න ඕනේ? ඒ වෙලාවට මෙන්න මෙහෙම හිතන්න කියනවා සාරිපුත්තයන් වහන්සේ. දීර්ඝ මාර්ගයකට මිනිස්සෙක් යනවා කියනවා. දිග පාරකට පිළි එනවා කියනවා. ආවහම ඒ මාර්ගයේ රෝගීව, දුක්ඛිතව, බොහෝ ගිලන් බවට පත් වෙනවා කියනවා. දිග මාර්ගයකට ආපු පුද්ගලෙක්, ගිරි දුර්ගයකට ආපු පුද්ගලෙක් රෝගී වෙලා දුක්ඛිතව ගිලන් බවට පත් වෙනවා කියනවා. ඔහුට ඉදිරියෙන් ඇති ගමද ඉතා දුරයි කෙනවා. ඔහුගේ පිටුපසින් ඇති ගමත් ඈතයි කෙනවා. ඉස්සරහා ගමත් ඈතයි, ආපස්සට තියෙන ගමත් ඈතයි කෙනවා. ඔහු රෝගයට හිත වූ බොජුන්ද ලබන්නේ නෑ කෙනවා. ඒ රෝගේ සුව වෙන භෝජනයක් ලැබෙන්නේ නෑ කෙනවා. ඒ වගේම රෝගයට බෙහෙත් ලැබෙන්නේ නෑ කෙනවා. ඒ වගේම එයාට ගැළපෙන උපස්ථාන කරන්න කෙනෙකුත් නෑ කියනවා. ඒ වගේම ගමට එයාව එක්කන් යන්න පුළුවන් කෙනෙකුත් නෑ කියනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න ලෙඩක් හැදෙනවා දීර්ඝ ගමනක් යන මිනිස්සෙක් පාර මැදදී. ඈතට ඉස්සරහට යනකොටත් ඈතයි ගම. ආපස්සට ගියත් ඈතයි ගම. මේ මිනිස්සයාට කණ්ඩ දෙයකුත් නෑ, බේත් හේතුත් නෑ, උදව්වට පදව්වට කෙනෙකුත් නෑ, ගමට ගිහින් අරින්න කෙනෙකු නෑ. මේ මිනිස්සයා අන්ත අසරණද නැද්ද? අන්ත අසරණයි කියනවා. ආන් ඒ වෙලාවට ඒ දීර්ඝ මාර්ගයට එන කෙනෙක් මේ මිනිස්සයව දකිනවා කියනවා. අර පුරුෂයා මොකද කරන්නේ? අර අසරණ මිනිස්සයා ගැන කරුණාවක් ඇති කරගන්නවා කියනවා. ඇති කරගෙන හිතනවා කියනවා මෙහෙම, ඒ කාන්තේ මේ පුරුෂයා රෝගයට හිතවත් බොදුන් ලබන්නේ නැහැ. ඒ වගේම ගමට පමුණුවාලන්න කෙනෙකුත් නැහැ, බේත් හේතුත් නැහැ. ඒ කෙනා මොකද වෙන්නේ? මේ පුරුෂයා මෙහිදීම වෙනත් කරදරයකට පත් වෙන්න ඉඩ තියනවා. බේතුත් නැහැ, ගිහින් අරින්න කෙනෙකුත් නැහැ, උදව් කරන්න කෙනෙකුත් නැහැ. අනිවාර්යෙන් මේ මිනිහා මැරිලා වැටෙනවා. ඒ නිසා මේ මිනිසයාට එහෙම කරදරයක් නොවේවා කියලා කෙනෙක් හිතනවා කියනවා. එහෙ කරලා එහෙම හිතලා උදව් කරනවා කියනවා. ආන් ඒ වගේ කියනවා පිරිසිදු අපිරිසිදු කායික ක්‍රියා තියෙන, අපිරිසිදු කායික ක්‍රියා තියෙන, අපිරිසිදු වාචසික ක්‍රියා තියෙන
භාවනාවේ හිත නතු වෙන්නේ නැති සිතේ ප්‍රසාදයක් නැති මේ මිනිස්සයා ගැන අපේ හිතේ වෛරයක් තරහක් ඇති වෙනකොට කිසිම හොඳක් නැහැ මේ මිනිස්සයාගේ. මේ මිනිස්සයාගේ කිසිම හොඳක් නැහැ. ගන්න කියලා හිතන්න කියලා කිසි ගුණයක් නැහැ කියනවා. ආන් එහෙම කෙනා ගැනත් මොකද වෙන්නේ? අපේ හිතේ වෛරයක් තරහක් ඇති කරගන්න හොඳ නැහැ කියනවා. කොහොමද හිතන්න ඕනේ? ඒ කාන්තෙන් මේ මිනිස්සයා කාය දුස්චරිතය අතහැරලා කාය සුචරිතය වඩනවා නම්, වාචී දුස්චරිතය අතහැරලා වාචී සුචරිතය වඩනවා නම්, මනෝ දුස්චරිතය අතහැරලා මනෝ සුචරිතය වඩනවා නම් කොච්චර හොඳයිද? අනේ මේ මිනිස්සයා මේ කරන පව් වැඩ නවත්තලා හොඳ වැඩ කරනවා නම් කොච්චර හොඳද? මේ මිනිස්සයා කය බිඳිලා මරණින් මත්තේ අපායේ නැතුව, අපායේ වැටෙන්නේ නැතුව, අපායේ ඉපදෙන්නේ නැත්තම් කොච්චර හොඳද කියලා ඕන්න කෙනෙකුට අනුකම්පාවක් ඇති වෙනවද නැද්ද? පව් කරන මිනිහෙක් දිහා බල, අනේ ඉතින් මේ මිනිස්සයා අපායේ ගියොත්, මේ මිනිස්සයාගේ කායික ක්‍රියාත් හොඳ නැහැ, වාචසික ක්‍රියාත් හොඳ නැහැ, මානසික ක්‍රියාත් හොඳ නැහැ, මේ මිනිස්සයා මැරිලා අපායේ ගියොත් ඒකනම් මේ මිනිස්සයාට ඒකාන්තෙන් අයහපත පිණිස පවතිනවා කියලා අනුකම්පාසිත ඇති කරගෙන මොකද කරන්නේ? ඒ කෙනා ගැන ඇති වෙන වෛරසිත අපි දුරු කරන්න ඕන කියනවා. තරහසිත දුරු කරන්න ඕන කියනවා. ඒ හතරවෙනි පුද්ගලයා ගැන බුදුරජාන් වහන්සේගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ පස්වෙනි කෙනා ගැනත් පැහැදිලි කරනවා. පස්වෙනි කෙනා කවුද? කායික ක්‍රියත් හොඳයි, වාචසික ක්‍රියත් හොඳයි, නීතර භාවනත් කරනවා. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදිකාම සේවනේ නෑ, බොරුව නෑ, කේලන්නේ, පරුස වචන නෑ, හිස් වචන නෑ. ඒ විතරක් නෙවෙයි, ඒ ඔක්කොම හොඳ වැඩ කරන අතරේ මේ මිනිස්සයා බණ භාවනාවත් කරගන්නවා. හිතේ හොඳ පැහැදීමකුත් ප්‍රසාදයකුත් තියෙනවා කියන. ආන් ඒ කෙනා ගැනත් සමහර විට අපේ හිතේ තරහක් ඇති වෙන්නේ ඕම් බලාපල්ලා උන් තනියම නිදහස් වෙන්න යන, උන් තනියම නිවන් දකින්න යන, අපිට මොකුත් නැහැ. එහෙම කියන අයත් ඉන්නවද නැද්ද? එහෙම කියන අය ඉන්නව නේද? දැන් අපි පැවිදි වුණා. කොච්චර දොස් කියනවද අම්මේ තරුණ වයසේ පැවිදි වෙලා රට දියුණු කරන්න මේ ජාතිය බේරගන්න තියෙන අවස්සේ මෙහෙම තරුණයෝ පැවිදි වුණාම හරියයිද කියලා තරහෙන් කතා කරන අය නැද්ද? ඉන්නේ ඕන තරන්නේ. ආන් ඒ වගේ කොච්චර හොඳ කළත් ඒ අය ගැන තරහසිත පහළ වෙන වෙලාවල් තියෙනවා කියනවා. ඒ වෙලාවට කොහමද හිතන්න ඕන කියන්නේ? ඒ වෙලාවට වෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕන කියනවා. පැහැදිලි ජලය තියෙන, මිහිරි ජලය තියෙන, සිසිල් ජලය තියෙන, සුදු වැලි තලා ඇති රමණීය වූ අනේක වෘක්ෂයන්ගෙන් ගැවසීගත් පොකුණක් තියෙනවා කියන හරි ලස්සන භූමි භාගයක හරි ලස්සන පොකුණක් තියෙනවා කියනවා. ඒන් ඒ කාලේ ග්‍රීස්මෙන් තැවුණු, ග්‍රීස්මෙන් මැඩිච්ච, ක්ලාන්තයෙන් පීඩාවට පත්වෙච්ච පුරුෂයෙක් එනවා කියනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඒ පොකුණට බැහැලා නාලා පැන්පානය කරලා මොකද කරන්නේ? එයා ගොඩට ඇවිල්ලා ඒ රුක්සෙවනේ ඉඳ ගන්නවා කියනවා. රුක්සෙවනේ ඉඳලා නිදා ගන්නවා කියනවා. එයා ඒ හොඳ පොකුණෙන් නාලක් ඒ වගේම හොඳට සුවපත් වෙලා ඒ තියෙන ගස් හැවනේ නිදා ගන්නවා කියනවා. සුවපත් වෙනවා කියනවා. ආන් ඒ වගේ තමයි කියනවා. පුද්ගලයේ පිරිසිදු කායික ක්‍රියා තියෙනවා නම් වාචසික ක්‍රියාත් පිරිසිදුයි නම් එයා හිත හොඳට දමණය කරන කෙනෙක් නම් බණ භාවනා කරන කෙනෙක් නම් ආන් ඒ කෙනා ගැනත් මොකද වෙන්නේ? අපේ හිත තුළ තරහසිතක් ඇති වෙනවා නම් අපේ හිත තුළ තරහසිතක් ඇති වෙනවා නම් මොකද කරන්නේ? හොඳට ඉන්න කෙනෙක් ගැනත් අපේ හිතේ තරහක් ඇති වෙනවා. එහෙම නැද්ද? දියුණු වෙන ගැන අපේ හිතේ කොච්චර තරහ ඇති වෙනවදනේ? දියුණු වෙන කෙනෙක් දැක්කහම ආ ඔය හොරකම් කරලා එහෙම කියවෙන අය නැත්.
දුකසේ හරි අම්බ කල වාහනයක් ගත්තාම කියෙනවා අපිටත් බැරුවේ ඉතින් අයාරගෙන ගන්න. අර අපේ හිත්වල තරහසිත් පාලවෙන්න ඇද පාල වෙනවනේ අපූරුවට පාඩුවේ නරක වැඩක් නොකර තියෙන විදියට කාලබීලා පහසුවෙන් කෙනෙක් ජීවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔය ගැනත් අපිට තරහ යාන. ඒක සාමාන්‍ය හිතක ස්වභාවය නේද? ආන් එතකොට මොකද කරන්නේ? සාකායික ක්‍රියත් නරක නෑ, වාචසික ක්‍රියත් නරක නෑ. ඒ වගේම හොඳට එයාගේ හිතත් එකඟ කරගන්නවා. හිත කය වචනේ තුනම එයාගේ සංවරයි. එයා ගැනත් අපේ හිතේ වෛරයක් තරහක් ඇති වෙනකොට අපි දුරු කරගන්න ඕන කියනවා ඒ වෛරය. කොහොමද කරන්න ඕන කියන්නේ? මෙන්න මෙහෙම හිතන්න ඕන කියනවා. මේ කෙනා ගැනත් උපං වෛරය දුරු කරන්න ඕන කියනවා. උපං වෛරය අපේ හිතේ දුරු කරන්න ඕනේ. අනේ ඉතින් ඒ මනුස්සයා කොච්චර හොඳ දෙයාගේ කායික ක්‍රියාවත් හොඳයි, වාචසික ක්‍රියාවත් හොඳයි, මානසික ක්‍රියාවත් හොඳයි, එයා යහපත් කෙනෙක් නේ කියලා. එයාගේ හිතේ ඇති වෙච්ච තරහ, එයා ගැන හිතේ ඇති වෙච්ච තරහ අපි දුරු කරගන්න ඕනේ කියනවා. අපේ හිතවල ඇති වෙච්ච. එතකොට මොකද වෙන්නේ? ඕන් ඔය විදියට අපේ හිතවල එක එක්කෙනා ගැන ඇති වෙන තරහ දුරු කරගන්න ඕනේ කියනවා. හැමදේ මේ කාරණාවකදීම මොකක්ද ඉස්මතු උනේ? නරක ගැන නොසිතා තියෙන පුංචි ගුණේ ගැන හරි හිතලා මොකක් කරන්න ඕනේ කියනවා. නරක ගැන හිතන් නැතුව තියෙන පුංචිම ගුණේ ගැන හරි හිතලා අපි ඒ අය ගැන අපේ හිතවල ඇති වෙන තරහව, වෛරය ප්‍රහාණය කරන්න ඕනේ, දුරු කරන්න ඕනේ කියනවා. ඒක අපිට යහපතම පිණිස පවතිනවා. අපිට සැප යහපතම වෙනවා කියනවා. ඒක අපිට සැපේ පිණිසම පවතිනවා කියනවා. ඒක අපිට හිතසුව පිණිසම පවතිනවා කියනවා. කෙනෙක් කොච්චර නරක වුණත්, කෙනෙක් කොච්චර හොඳ වුණත්, කෙනෙක් කොච්චර මධ්‍යස්ථ වුණත්, ඒ කෙනා ගැන අපේ හිතේ තරහ වෛරය ඇති වුණොත් ඒක දුරු කරගන්න ඕනේ කියනවා. එහෙනම් අර කවිය ලස්සනයි නේ. ඔබට අනුන්ගේ දොස් නොසිතිය හැකිනම්, ඔබට අනුන්ගේ දොස් නොබිනිය හැකිනම්, ඔබට අනුන්ගේ දොස් නොදැකිය හැකිනම්, ඔබ හරිම හපනකි. තරහසිත ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන් නම්, වෛරසිත ඇති කරගන්න නැතුව ඒක ප්‍රහාණය කරන්න පුළුවන් නම්, ඔබ හරි මහපනෙකි, ඔබ දක්ෂයි කියනවා. එහෙනම් අපේ හිතේ කවුරු ගැන හරි තරහසිතක්, වෛරසිතක් ඇති වෙනවා නම්, ආන් ඒ තරහ වෛරසිත අපි ඒ මොහොතේ හොඳ ගැන කල්පනා කරලා නරක අමතක කරලා දුරු කරන්න ඕනේද නැද්ද? දුරු කරන්න ඕනේ. ඒක අපිට යහපත පිණිස පවතිනවා, සැපේ පිණිස පවතිනවා. එහෙමනම් ඔබ සියලු දෙනාගේම හිත්වල එදිනෙදා එක එක්කෙනා ගැන, අනේකා ගැන, ඔබට බාහිර පුද්ගලයෝ ගැන ඇතිවෙන වෛරසිතවිලි, තරහසිතවිලි දුරු කර ගැනීම පිණිස, රාග ද්වේෂ මෝහ දුරු කර ගැනීම පිණිස අද දවසේ රැස් කළ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.